ඔබගෙන් තරම් පිමනේ මිතෙක් කල්ලක් වුණේ මොන දේ වුණත් ඔබටයි සදා කල්ලාදරේ තිලංක විදුෂ කොහොමද චිලි වුණේ පාසල් කාලෙදිම තමයි තිලංක තිලි 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 චිලි වුණා ඉතින් චිලි තමයි ඉතින් ප්‍රේම ආරාධනාවක් ආවෝ තෝරගන්නේ කාවද පියුමි හංසමාලි ටීනා ෂැනෙල් ෂෙරිල් ඩෙකර් ටීනා ඇමරිකාවේ ජනාධිපති වෙන්නත් මට ආසයි. ඉතින් මට ඒවට සුදුසුකම් නැත්නම් එහෙම වෙන්න බෑනේ. ඔබ වනයේට පිපිලා වනයේම පරවන්නේ. මට නගරෙන් ඔබ වැනි අය නෑ හමුවන්නේ. මගේ හිතේ පැතුම් පැවදා ඔබ යලි හමුවේ. නිතර සතපා ඇතුළෝකෙ මටගෙන ආ හරි ලස්සනයි ඔබගේ ආදරේ මටනම් දෑත මගේ පටලා දුර ඇත යමු දෙදෙනා මට ඉස්තරම් ඔබගේ ආදරේ හැමකල් ඔබගෙන් තරම් පිමනේ මිතෙක් කල්ලක් වුණේ මොන දේ වුණත් ඔබටයි සදා කල්ලාදරේ ඔබගෙන් තරම් පිමනේ මිතෙක් කල්ලක් වුණේ මොන දේ වුණත් ඔබටයි සදා කල්ලාදරේ හයි ඔගල එකතු වෙලා ඉන්නේ තරු කතා විශේෂාංගයත් එක්ක. ඔන්න තියෙන අදත් සුපුරුදු විදිහටම තරු කතා අපේ විශේෂාංගය ලස්සන කරන්න ඔගලු ආදරය කරන ලංකාවේ දක්ෂ නමගිය චරිතයකට අපි බොහොම ලෙන්කතුව ආරාධනා කරා. ඉතින් දැන්ටමත් ඔගලු දන්නවා කවුද අද තරු කතා විශේෂාංගය ලස්සන කරන්න වර්ණවත් කරන්න මාත් එක්ක එකතු වුණේ කියලා. ඉතින් චිලි කිව්වම මේ නමේ මුලට මැදට අගට තනතුරු නමුනාම ඕනෙ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා චිලි ගැන ඉතින් ගොඩක් විස්තර. ඉතින් අපි ලෑස්ති වෙන්නේ තරු කතා විශේෂාංගය තුළින් චිලිගේ අලුත්ම විස්තර මොනාද කියලා ඔයාලට කියන්න. එහෙමනම් චිලි අපි පටන් ගමුද අපේ වැඩේ? හරි පටන් ගමු. හරි අදත් ඔන්න චිලි අපිත් එකතු වෙලා ඉන්නේ අපේ පළවෙනි විශේෂාංගය අපේ පළවෙනි සෙග්මන්ට් එකත් එක්ක. අපි යන්න හදන්නේ All These Gold. හොඳයි අපි ලෑස්ති වෙන්නේ අපේ පළවෙනි සෙග්මන්ට් එකට යන්න. චිලි All These Gold තමයි අපේ පළවෙනි සෙග්මන්ට් එක. ඒ කියන්නේ අපි ලෑස්ති වෙන්නේ චිලිගේ අතීතයට යන්න. පාසල් කාලෙන් පටන් අරන් අද වෙනකන් චිලි ආපු ගමන් මඟ ගැන බොහොම කෙටියෙන් සරලව පැහැදිලිව කතා කරන්නයි ලෑස්ති වෙන්නේ. අපි යමු පාසල් කාලෙට. කොහෙද චිලි ඉස්කෝලෙ ගියේ? මම ගියේ කොළඹ රාජකීය විද්‍යාලයට. හරි. ඊළඟ ප්‍රශ්නේ. තිලංක විදුෂ කොහොමද චිලි වුණේ? පාසල් කාලෙදිම තමයි මගේ යාළුවමට මම පාසල ක්‍රිකට් ක්‍රීඩා කරා. ඉතින් ඒ ක්‍රිකට් ක්‍රීඩා කරනකොට මගේ යාළුවමට තිලංක තිලි 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 චිලි වුණා. ඉතින් චිලි තමයි ඉතින් ඒක දිගටම පාවිච්චි වුණා. ඊට පස්සේ අඩුම ගානේ මගේ පාසල් ගුරුවරු ගුරුවිරයන් පවා මට චිලි කියලා කතා කරන්න හදනවා. මොකද ස්පෙෂලි මම ක්‍රිකට් කෝච් එහෙම චිලි කියන නමේ ආයේ ඒක මේ ඒක මට සම්මතම කරලා දැම්මා. ඉතින් එනම් මට ඒ කාලෙත් වාසනාව ගෙනාව කියලා මම හිතනවා. මම ඉස්සර පාසල් ක්‍රිකට් ගහන කාලෙත් ජනප්‍රියයි ක්‍රිකට් ක්‍රීඩාවට. ලා රෝස සින්දුවෙන් ගොඩාක් දෙනා ආදරෙන් වැළඳගත්ත චිලීට එදා ඉදන් අද වෙනකන් මොනවද ජීවිතේට ආපු අභියෝග? ආපෝ ජීවිතේ කියන්නේ ඉතින් අභියෝග ගොඩාක්. හැමදාම හැමදේම අභියෝගයක් නේද? ජීවත් වෙන එක අභියෝගයක්, යාළුවොත් එක්ක ඉන්න එක අභියෝගයක්, සමාජෙත් එක්ක ඉන්න එක අභියෝගයක්, හැමදේම අභියෝගයක්. ඉතින් ඒක අත්දැකීමත් එක්ක වැටි වැටි ඉතින් යනවා ගමන. නැගිටගෙන යනවා කොහමද කියලා. ඒක තමයි වෙන්න ඕනේ. ජීවිතේ හැමදේම අභියෝගයක් කියලා හිතන චිලි කොහොමද ගායන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් වගේම හොඳ ඩාන්ස් කෙනෙක් විදියට ජීවිතේ හැමදේම බැලන්ස් එකේ කරගෙන යන්නේ? ඒක මම දන්නේ නැහැ. ඒක මම බැලන්ස් එකේ කියන්නේ මං ආස දේ, මං ගොඩක් ආදරය කරන දේ මං කොමනක් ප්‍රැක්ටිස් කරනවා නිතරම. මම කියන්නේ ගායනය ප්‍රැක්ටිස් කරනවා, ඒ වගේම නර්තනය. මම අඩුම ගානේ ගෙදර සින්දුවක් දාගෙන හරි ස්ටෙප්ස් බලාගෙන ඉගෙන ගන්නවා සමහරවල්ලාට පොඩි පොඩි දේවල්. ඉතින් ලොකු අභ්‍යාස කරන්නේ නැහැ. නමුත් මං මේ ශ්‍රේෂ්ඨට එද්දි මේ ශ්‍රේෂ්ඨී ප්‍රවීණයොත් එක්ක වැඩ කරලා ඒගොල්ලන්ගේ අත්දැකීම් මරන් දැම්මට තේරෙනවා යම් කිසි බේසික් නොලෙජ්ජක් තියෙනවා හැම දේ ගැනම. කියන්නේ ඒ දේවල් ගැන රංගනයේ ඉඳන් මේ නිවැදනය පවා ඉතින් යම් කිසි අත්දැකීමක් තියෙනවා. ඉතින් ඒ දේවල් පොඩ පොඩ ප්‍රැක්ටිස් කරනවා හැම දවසේ. මගේ
උදේ ඉඳන් මගේ ව්‍යාපාර වැඩවලටත් මම වෙලාවෙන් කරනවා. ඒ වගේම මම කලාවට මම ආදරය කරන දෙයට මම අනිවාර්යයෙන්ම හවස භාගය මම ඒ දේවල් වලට තමයි කැප කරන්නේ ජිම් එකේ ඉඳන්. ඒ කියන්නේ ඒ රූටින් එකක් තියෙනවා මගේ ලයිෆ් එකේ. ඒක මම බොහොම ආසාවෙන් කරන දෙයක්. හොඳයි. ඇත්තටම චිලි පසුගිය කාලේ ඔයා දේශපාලන වැඩවලට සම්බන්ධ වෙලා හිටියා. යටිහිතේ තිබ්බද පුංචි අදහසක් පාර්ලිමේන්තුව පැතිරවුමක් දාන්න? අපෝ ඒකට සුදුසු නෑ. මම සුදුසෙක් කියලා මම ඒකට හිතන්නේ නෑ. එහෙනම් මම ඒක ආසාවක් තිබුණාට මට ආසාව තිබ්බ හැමදේම කරන්න බෑනේ. මට ආසයි ඇමරිකාවේ ජනාධිපතිවෙන්නත් මට ආසයි. ඉතින් මට ඒවට සුදුසුකම් නැත්තම් එහෙම වෙන්න බෑනේ. ආසාව තිබ්බ පළියට හැමදේම කරන්න බෑ. ඉතින් දේශපාලනයට මෙහෙමයි මට පොඩි එකක් තියෙනවා. අර අසාධාරණයේ දැකගෙන ඉන්න බෑ. ඒ කියන්නේ අසාධාරණයක් වෙනකොට ඒකට කතා කරන්න ඕනේ. පිස් පොඩි අම්මක් තියෙනවා මට ඒක. ඉතින් ඒ හේතුව හින්දා සහ මට අර පොඩි කලගුණත් මේ තියෙනවා. ඔය අපේ මගේ සීයා ඉනම්ම ව්‍යාපාරිකයෝ තේ ඒගොල්ලන්ට කරපු උදව්, ඒ දේශපාලඥයන්ගේ තාත්තලා පවා කරපු උදව්. ඉතින් මට ඒව රිලේටඩ්. ඉතින් ඒ හින්දා මම ඒකට කලගුණ සලකන්න ගිහිල්ලා සමාජයට මම ඇනගත් වෙලාවලුත් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන් හොඳ කරන්න කියලා අනිත් පැත්තෙන් බැනුම් ගහනවා මිනිස්සුන්ගෙන් චෝදනා එල්ලෙච්ච වෙලාවල් මට තියෙනවා. අයිත දේශපාලනය කරන්න නුසුදුසුකමක් තමයි මට. මං ගොඩක් මට ආදරේ, මගේ ළඟ ඉන්න කට්ටියට ආදරේ. ඉතින් දේශපාලනය කියන්නේ මගේ හරියට දේශපාලනය කරනවා නම් තමුන්ව අමතක කරලා කරන්න ඕන දේශ මේ ජීවිතයක් තියෙන. ඒ කියන්නේ තමුන්ට තමුන්ගේ පෞද්ගලිකත්වය අමතක කරලා මේ මිනිස්සු වෙනුවෙන් කැප වෙන්න ඕනේ, පුද්ගලෙක් වෙන්න ඕනේ. මට ඒ වෙන්න බෑ. දැනට වෙන්න බෑ. ඉතින් ඒ නිසා මම ඒ ගැන හිතන්නේ. චිලි සාමාන්‍යයෙන් නිතර දෙවේලේ නිර්මාණ ඉදිරිපත් කරන කෙනෙක් නෙමෙයි. ටික කාලයක් ගියාට පස්සේ තමයි චිලිගේ අලුත් නිර්මාණයක් අපිට දැක ගන්න රසවිඳින නරඹන්න අවස්ථාව ලැබෙන්නේ. නමුත් අපි නිතර දෙවේලේ චිලිව දකිනවා සමාජ මාධ්‍ය තුළ ආందోళනාත්මක චරිතයක් විදිහට. ඇතැම් විට විවිධ ප්‍රශ්න ඇති කරගෙන චිලි විවිධ කතාබහට, බැනුම් වලට, දෝෂාරෝපණයට ලක්වන අවස්ථා තියෙනවා. විශේෂයෙන් දේශපාලන මතවාද තුළ සමහර කට්ටිය කියනවා චිලි ඔයා මේ දේවල් කරන්නේ ජනප්‍රියත්වය රඳා පවත්ව ගන්න කියලා. ඒක ජනප්‍රියත්වය රඳා පවත්ව ගන්න ඔයා කරන උපක්‍රමයක්ද? දැන් ගීතයක් කරන්න අමාදි අපිට ලොකු පිරිවැයක් දරන්න ඕනේ. දැන් තියෙන ට්‍රෙන්ඩ් එක වෙනස්. දැන් ටෙලිවිෂන් මාධ්‍යයේ ගීතවලට දෙන අවකාශය ගොඩක් අඩු කරලා තියෙනවා. දැන් නෙමෙයි මං කියන්නේ, දැන් පෞගේ අවුරුදු දෙක තුනේම එහෙම වුණා. අපි ආපු දවස්වල එහෙම දෙයක් තිබුණේ නැහැ. අපිට ඕනතරම් ටෙලිවිෂන් මාධ්‍යයේ අවකාශය තිබුණා. සහ අපි ප්‍රොඩක්ෂන් එකක් කරන ලක්ෂ ගාණක් යට කරනවා. ඉතින් ඊට පස්සේ අපිට ඒ අවශ්‍ය දේ අපිට වෙන්නේ නැහැ. සමහරවිට ගීත දැම්මට, පෞගේ අවුරුදු දෙක තුනේම දැම්මට, ඒ ගීත අර ගොඩාක්ම හිට් සොංග් එකක් වුණත් හිට් වෙනවා මිසක් අර ඇවරේජ් හිට් සින්දු ගියේ නැහැ. ඉතින් ඒකත් එක්ක අපි බැලුවා YouTube එකේ පොඩි ඉන්ටර්විව් එකක් කරන එකත් බලනවා. ලක්ෂ ගාණක් එකක් දෙකක් හෝ සමහර මිලියන ගණන් බලන වෙලාවලුත් තියෙනවා. සින්දුව බලන්නෙත් මිලියන දෙක තුනක් තමයි. ඉතින් අපිට ඒ වීදම් කරන එකෙන් අපිට මේ ෆීඩ්බැක් එකකුත් නැහැ. අනිත් එක රිගින් ටෝන් මාකට් එකත් පොඩ්ඩක් වැටෙනවා. ඊට පස්සේ මම පොඩ්ඩක් හිතුවා ඇත්තටම ඉන්ටර්විව්ස් වලට සහ ඔය මොන හරි ඇක්ටිව්ලි ඉන්න එක තමයි වැදගත්. දේශපාලනයට ආවේ ඒක හින්දාමත් නෙමෙයි. නමුත් අර ඉන්ටර්විව් සනම්මනම් ඒවා මම හිතනවා ප්‍රයෝජනවත් වෙනවා කියලා. තමුන්ට රැඳී ඉන්න ඔය සමාජ කටකතා යන එකත් හොඳයි. ඉතින් මම ඒකට අකමැත්තක් නැහැ. ඒකනේ චිලි කැමති ගොසිප් වලට. මම දුකයි, හිතරිදෙනවා. බයිනේව දැක්කම හිතරිදෙනවා. ඉතින් දැන් මම පුරුදුයි. ඉතින් ඒ වුණාට ඒක මම හිතන්නේ තමුන් කවුරු හරි කෙනෙක් හින්දා තමයි වෙන කෙනෙක්ට තමුන්ව දිරවන්නේ නැති වෙන්නේත් මම හිතන්නේ. කියන්නේ පුද්ගලෝ 10ක් හිටියොත් 6 දෙනෙක් 7 දෙනෙක් මට ගොඩක් ආදරේ, දෙතුන් දෙනෙක් මාව රුස්සන්නේ නැහැ. මම දන්නේ ඇයි, මොකද්ද ඒකට හේතුව කියලා. සමහරවිට මගේ හැසිරෙන විදිය වෙන්න පුළුවන්, මගේ ඇටිටියුඩ්ස් වෙන්න පුළුවන්. ඉතින් ඒ නෙගටිව් මේකටත් මම ආසයි. ඉතින් චිලි මං අහන්න කැමතියි චිලිගේ මියුසික් වීඩියෝ වල රංගනේ දායක වෙන්නත් වෙන කවවත් ගන්නේ නැහැ. චිලි මැක්ට් කරනවා. ඇයි, විශේෂ හේතුවක් තියනවද? ඒක ඉතින් මට ඕන දේ මම කරන්න ඕනේ. මට ඒක වෙන කෙනෙක් ලව්ව කරන්න බෑ. මොකද මම අධ්‍යක්ෂ කෙනෙක් නෙමෙයිනේ. මම ගායකයෙක්, පර්ෆෝමර් කෙනෙක්. ඉතින් ඒ දේ මටම කරන්න ඕනේ කියලා හිතනවා. ඉතින් මගේ ෆීලිංග්ස් මම තමයි දෙන්න ඕනේ. ඉතින් ඒක වෙන කෙනෙක්ට දෙන්න බෑ. සමහර වෙලාවට මම බයිසර් ගීපු කාලේදී වෙන කට්ටිය දාලා කරයි. මම පස්සේ අර බෑග්ග්‍රවුන්ඩ් එකලා සින්දුවක් කියන පාඩුවේ ඉඳි. දැනට මම තාම කරනවා. හොඳයි. ඒත් එක්කම දැන් සමාජ මාධ්‍යවල නිරන්තරයෙන් කතාබහට ලක්වෙන තවත් කාරණාවක් මම දැක්ක පසුගිය කාලවල චිලි. චිලිගේ ඉස්සර නිර්මාණය වුණු ගීත ගොඩක් ලස්සනයි, ගොඩක් මිහිරි, අහන්න පුළුවන් හොඳ ගීත කලින් නිර්මාණය වුණා. නමුත් දැන් මෑත කාලේ ඒ වගේ හොඳ නිර්මාණය වෙන්නේ ටිකක් අඩුවෙන් කියලා. මොකක්ද කියන්න තියෙන්නේ එහෙම චෝදනා කරන කට්ටියට? ඒ චෝදනාව හරි. ඉතින් ඇත්තටම ඒ කාලේ තිබ්බේ
කල්චර් එක වෙනස්, දැන් තියෙන කල්චර් එක වෙනස්. ඉතින් දැන් තියෙන ට්‍රෙන්ඩ් එකට තමයි අපි දැන් ගීත කරන්නේ. ඒක සමාජයට හරියටම සෙට් වෙන්නේ නැති වෙන්නේ නැති තාම. නමුත් ඒකට අහන ඔඩියන්ස් එකක් ඉන්නවා. නමුත් අර පරණ ගීත අහපු කට්ටියට ඒ අර දැන් අහන සින්දු ඒක උනට සෙට් වෙන්නේ නැහැ. මොකද ඔන්ලාග ජෙනරේෂන් වෙනස් වෙනවා. මොකද ඔයා දැන් ඉස්කෝල යන කාලේ ආපු සින්දු නෙමෙයි දැන් අහන්නේ නේ. ඉතින් පළවෙනි ගීත 10 15 ගත්තොත් මාර දැන් අපේ ඕනම හිතන්න දැන් අපි නිකම්ම මේ කියන්නේ. රූකාන්තු ගුණදිරක මහත්මයා ගත්තත් පළවෙනි ඇල්බම් එක තමයි අපිට තාමත් මතකේ. බම්බර පහස ගිනවා අපි තාම. ඊට පස්සේ කරා ලස්සන සින්දු ගොඩක් කරා. නමුත් ඒ වාර අරක තරම් යන්නේ නැහැ. ඉතින් ඒක ඕනම ගායකෙක්ට වෙන දෙයක්. පිටරට ගායකෙක් ගත්තත් එහෙමයි. ඕක බැලන්ස් කරපු කෙනෙක් තමයි අපේ මේ කවුද? කීර්ති බැස්කෝල් මහත්මයා. දැන් එයාටත් කාලයක් ගිහිලා ඒ chance ගාව. ඒ කියන්නේ පළවෙනි කාලේ කරපු ගීත මාර ෂෝක්. නමුත් එයා අදටත් ට්‍රෙන්ඩ් එකේ ඉන්නවා. අදටත් කරන සින්දු ජනප්‍රියයි. ඉතින් අර නමුත් එයාගෙත් තියෙනවා අර පොඩි ගැප් එකක්. එයාත් හඳුනාගත්තේ නැති කාලයක් තියෙනවා. ඉතින් ඒ වගේ ඉතින් මාත් ඉතින් ඉස්සරහට කොහොමද කියලා ෆෝකස් කරලා අර හැම දෙගොල්ලොම බැලන්ස් කරගන්න මම ට්‍රයි කරනවා. හැබැයි මගේ අයිඩියාවක් තියෙනවා මම පරණ කරපු ඒවා අපිට ආයෙ රීමේක් කරන්න. ආයෙ ඒ සින්දු ටික ආයෙ වෙනස් විදිහට ඔඩියන්ස් එකට ආන දෙන්න පොඩි ආසාවක් තියෙනවා. හොඳයි. ඒ විදිහට තමයි ඔන්න චිලි තරු කතා විශේෂාංගයේ අපේ පළවෙනි සෙග්මන්ට් එකත් එක්ක එකතු වෙන්නේ අපි මේ විදිහට ඔබට ගෙනාවේ All These Gold. අපි යනවා අපේ ඊළඟ සෙග්මන්ට් එකට. හරි, එහෙමනම් අපි ලෑස්ති වෙන්නේ තරු කතා අපේ විශේෂාංගයේ දෙවැනි සෙග්මන්ට් එකට යන්න. මේ තමයි Short and Sweet. Short and Sweet කියන්නේ චිලි අයියේ මම ඔයාගෙන් short questions ටිකක් අහනවා. ඔයාට තියෙන්නේ මට sweet answers ටිකක් දෙන්න. හරිද? කැමතිද? ආ. හරි, පළවෙනි ප්‍රශ්නේ තමයි චිලි travel කරන්න කැමති කෙනෙක්ද? අනිවාර්යෙන්. චිලිගේ hobby එක මොකක්ද? travel කරන එක. මේ අය අතරින් ප්‍රේම ආරාධනාවක් ආවොත් චිලි තෝරගන්නේ කාවද? 1. පියුමි හංසමාලි 2. ටීනා ෂැනෙල් 3. ෂෙරිල් ඩෙකර්. ටීනා. ටීනාව විශේෂ හේතුවක් තියනවද? නෑ, මට අද උදේත් හම්බුණා ටීනාව. මේ රෑන්ඩම්ලි හරි ටීනා හරි මාර ෆ්‍රෙන්ඩ්ලි කැරක්ටර්. මම හරි ආසයි ටීනාගේ අර බොරුව නෑ. කපටිකම නෑ. මම කියන්නේ අනිත් කට්ටිය එහෙම කියන එක නෙමෙයි. හරි ඕපන්. මම හරි ආසයි ටීනාට. හරි. චිලි ටික් මනින් තරහ යනවද? ඔව්. චිලි වැඩිපුරම කැමති බොලිවුඩ් ඇක්ටර් කවුද? ඉස්සර ෂාරුක් ඛාන්. දැන් සල්මන් ඛාන්. සාමාන්‍යයෙන් යාළුව සෙට් වුණාම චිලි ක්ලබින් යනවද? ඉස්සර ගොඩක් පාටි කරා. දැන් chances නෑ ආසයි යන්න. වෙලාවක් මදි. හරි. මේ අතරින් චිලි වැඩිපුරම කැමති කාටද? 1. රංජන් රාමනායක 2. මර්වින් සිල්වා 3. විමල් වීරවංශ. රංජන් රාමනායක. විමල් මේ මේ මරත් හරි ආසයි මර්වින් සිල්වා. හරි. ඒ කියන්නේ දෙන්නේ කිනෝ? ඒ දෙන්නගෙන් වැඩිපුරම කැමති කාටද? රංජනායක. චිලි සංගීත ශාස්ත්‍රයට ආවෙ නැත්නම් අපිට මොන ශාස්ත්‍රයේ චිලිව හම්බ වෙයිද? එහෙනම් ව්‍යාපාර තමයි. මම හොඳ බිස්නස්මන් කෙනෙක්ට මම ට්‍රැවල් කර කර මම මම වෙන ෆැන්සි ලයිෆ් එකක් ගත කරයි. චිලිගේ සතුට තියෙන්නේ මේ අතරින් කොතනද? 1. මිල මුදල් වල 2. පවුල තුල 3. ජනප්‍රියත්වයේ තුල. පවුල තුල. පවුල තුල. හොඳයි, ඔන්න ඔය විදිහට තමයි ඔයගොල්ලෝ ආදරය කරන චිලි තරු කතා විශේෂාංගයේ ෂෝට් ඇන්ඩ් ස්වීට් සෙග්මන්ට් එකත් එක්ක එකතු වෙන්නේ. අපි යන්න හදන්නේ අපේ ලාස්ට් සෙග්මන්ට් එකට. හොඳයි, එහෙමනම් අපි ලෑස්ති වෙන්නේ තරු කතා අපේ විශේෂාංගයේ ලාස්ට් සෙග්මන්ට් එකට යන්න. මේ තමයි සම්තිං නිව්. ඉතින් චිලි අයියෝන ලෑස්ති වෙලා තියෙන වෙනස්ම දෙයක් අලුත්ම දෙයක් ඔයගලන්ට දෙන්න. ඉතින් චිලි අයියට ආදරය කරන ඔබට මේක ටිකක් වෙනස්ම වෙනස් අත්දැකීමක් වෙයි. අපි බලමු මොකක්ද චිලි අයියා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ කියලා. මට කිව්වෙත් නැහැ. අපි ආගෙන් අහලා දැනගමු. චිලි අයියේ මොකක්ද සම්තිං නිව් මේ සෙග්මන්ට් එකට ඔයා කරන්න ලෑස්ති වෙලා ඉන්නේ? හා මේ ගොඩක් හටිය දන්න ගැන මම රැප් ගීතවලට ඉස්සර මම ඉස්කෝලේ යන කාලේ ඉඳන් හරි ආසයි. ඉතින් මම ෂැගීගේ එහෙම ගීතවලට හරි ආසයි. ඉතින් මම ඒව ප්‍රෝග්‍රෑම්ස් වලින් සිං කරලා නැහැ. ඉතින් මම පොඩි පරණ මතකයක් අවදි කරන්නම් පොඩි කැලේ දේ තුනක්. මම ඒ දවස්වල ආස කරන කට්ටියගේ ගීත දෙක ගීතේ පොඩි පොඩි කැලේ වයි කියන්නේ. ඒ කියන්නේ පළවෙනි පාරට තමයි මාධ්‍යයට මේ සැඟවුණු දක්ෂතාවය එළියට දාන්නේ. එහෙමද? ඔව්, මම කරලා නැහැ ඒක ඉස්සර. Girl you're my angel, you're my darling angel. 'Cause it in my pitch you are to me, lady. Shorty, you're my angel, you're my darling angel. Girl, you're my friend when I believe,
lady. Life is one big party when you're still young. Who's gonna have a back when it's all done? It's all good when you let the ampere fun. I can't be a fool, so I worry about the long run. Looking back, shawty, always I mention. Say me now, give you half my attention. She was giving through my incarceration. I wanna show the nation my appreciation. Sundariye, komariye. ඔබ නැතිින් කතා කළ හැටි මට මතකතියේ සුන්දරියේ කෝමිනියේ ඔබ හිතේ බැඳී සේයාරු තවමතියේ ගොබිලා වැදිනායකගේ දූ බව මමත් දැනු ඉදන්නේ කදිරගේ අත ගන්නට ඉන්නා වනේ වැදි මෝහිනියේ ඔබ වනයට පිපිලා වනයම පරවන්නේ මට නගරෙන් ඔබ වැනි අය නෑ හමුවන්නේ මගේ හිතේ පැතුම් පැවදා ඔබ යලි හමුවේ මගේ දිවිය දිවිය දිවියට රිද්මය පුනහයි රිද්මය රිද්මය රිද්මයට ලසන් තනුවක් වුන්න ලැබුණු තනු තනු මම බෙබරබෙල සිටියම් මගේ ජීවිතට නවාමෘත මට පෙනුනා එවිට මේ විට නොව මාමට මුන්න ගැටුනේ හේ වගේ මේ වගේ හොරාම සමදා පැතුවේ මට ඌම යනවා අර බාතිලක මේ මේ අරකට ස්මහරියාසවය ඉස්සර මේ අලබඳ රඳ බින්ද උඳ කුඳලම සින්ද සඳ කාලේ මාලිගාව ඉන්නව සොයා අලබඳ රඳ බින්ද උඳ කුඳලම සින්ද සඳ කාලේ මාලිගාව ඉන්නව සොයා ධර්ම සීල රත්න රාජලාම දිවනස ධර්ම වෙන්න පස්සේ කිඳ කිමද සොයා කොලහල සිද්ද වෙන්න කාලේ බොසඳා කොලහල සිද්ද වෙන්න කාලේ බොසඳා තේජසාර සීල බඳ ධර්ම සංග බෝධි රජ බංග කර ලමිනර මාලිකා සොයා තේජසාර සීල බඳ ධම්ම සංග බෝධි රජ බංග කර ලමිනර මාලිකා සොයා සිරි සංග බෝධි මාලිගාවේදී ඕ අයිසර කියනවා හරියට දැන් මට වචනත් මතක නැහැ අපි ආදරය කරන සමහර චරිත අපේ හදවතට බොහොම සමීපයි අපි ඔවුන් ගැන නිතර විමසිල්ලෙන් ඉන්නවා. නමුත් ඔවුන්ගේ සංගුණ දක්ෂතා කොයිතරම් තියෙනවද අපි දන්නේ නැති. ඉතින් ඔන්න අදත් පළවෙනි වතාවට චිලීට ආදරය කරන ඔබ වෙනුවෙන් චිලී ඔන්න එයා රැප් කරන්න ගොඩක් කැමති කෙනෙක්. ඉතින් සංගුණ දක්ෂතාවයන්ගෙන් පුංචි කටසක් අපිට රස විඳින්න නරඹන්න අවස්ථාවක් ලබා දුන්නා. හොඳයි ඔන්න ඒ විදිහට තමයි චිලී අපිත් එක්ක එකතු වෙන්නේ. ඉතින් අද දවසේදී තරු කතා විශේෂාංගයේ ලස්සන කරන හැඩ කරන අපිත් එක්ක එකතු වුණේ අපි කවුරුත් ආදරය කරන චිලි ඉතින් ස්තුතිවන්ත වෙනවා දහසක් වැඩ කටයුතු මැදේ වුණත් අපි වෙනුවෙන් ඇවිල්ලා අලුත් දේවල් ගැන කතා කරන්න අලුත් වැඩ කරලා පෙන්නන්න තරු කතා අපේ විශේෂාංගයත් එක්ක එකතු වුණාට ඉතින් ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට සිද්ධ වෙන්න කියලා බොහොම ආදරයෙන් ලෙන්ගතව සුබපැතුම් එකතු කරනවා චිලි ඔයාට Thank you very much ආරාධනා කරාට වඩත් සුබානාගතයක් එහෙමනම් තවත් ඔබ ආදරය කරන ලංකාවේ බොහොම ජනප්‍රිය තරුවක් සමගින් තරු කතා විශේෂාංගයෙන් ඔබව හමු වෙන බලාපොරොත්තුෙන් අදට සමු ගන්නවා. අමතක නොකර අමාධි උපේක්ෂා මගේ YouTube channel එක subscribe කරන්න, bell icon එකක් press කරන්න අමතක කරන්න එපා. එහෙමනම් ගිහින් එන්න. Bye.